අවුරුදු 5ට අඩු දරුවන් 10323කට උග්‍ර මන්ද පෝෂණය. කොහෙද වෙන ලෝකෙ රටකද නෑ නෑ මේ ඔබ මම ජීවත් වෙන මේ රටේ වාර්තාවක් මේ ගෙනෙන්නේ එක එක වාර්තාවෙදි කියනවා අපේ රටේ වත්තේ හැදෙන්නේ කොස් බැලුවෙන් පස්සේ වත්තර බැස්සෙන් පස්සේ කොයි වෙලාවක හරි තියෙනවා කොළ ටිකක් තියෙනවා කොහි ලලයක් තියෙනවා මොනව හරි ගලව ගන්න තියෙනවා අපේ රටට ඔය කියන මේ 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 දල ජාතික ආහාර නිෂ්පාදනය හෝ වෙනත් ඒවා කොර ඔච්චර අදාළ වෙන්නේ නැහැ ලෝකයේ සංඛ්‍යාලේඛන වැරදි ඔය UN එකේ කියන ඒවා රොමියෝ කියලා මේක ඇවිල්ලා ලංකාවේ වාර්තාවක් ඉදන් ඔබ බලන්න මේක පෞල් සෞඛ්‍ය කාර්යාංශයෙන් නිකුත් කරපු වාර්තාව මේක ඇත්තක් කියන එකයි අපිට කියන්න තියෙන්නේ මෙරට වයස අවුරුදු 5ට අඩු ළමුන් 10323 දෙනෙකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙන්නේ මේ වාර්තාවට අනුව අවුරුදු 1ට අඩු දරුවන්ගේ සහ අවුරුද්දත් අවුරුදු 2ක් අතර වයස් කාණ්ඩේ දරුවන්ගේ වගේම වයස අවුරුදු 2ක් 5ක් අතර දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙනවා පසුගිය වසරට සාපේක්ෂව යම් කිසි අඩුවක් පෙන්눔 කරලා තිබෙනවා ළමුන් 15713 දෙනෙක් වාර්තා වෙනවා ගිය අවුරුද්දේ සාපේක්ෂව ඉතින් උග්‍ර මන්ද පෝෂණය ගම්පහ මන්නාරම කළුතර කොළඹ කල්මුණේ යන දිස්ත්‍රික්කවල වැඩි වෙලා තිබෙන බව පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තා අනුව පේන්න තිබෙන කාරණය පෞල් සෞඛ්‍ය නේවා නිලධාරී කොට්ටාෂ 6618ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 356ක වයස අවුරුදු 5ට අඩු ළමුන් 13,1649ක් ලියාපදිංචි කරලා සිදු කරපු සමීක්ෂණය අනුව තමයි මේ වාර්තාව දක්වා තිබෙන්නේ අද දවසේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙන්නේ අරුණ පුවත්පතේ මේ මන්ද පෝෂණය කියන කාරණයට අපි වග කියන්න ඕන කියලා කිව්වොත් දේශපාලඥයෝ එන ඇච්චර ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන් සමහරට මේ මන්ද පෝෂණය කියන කාරණයට කෘෂිකර්මයක් කියන්න ඕන කියලා කිව්වොත් නෑ ඒකත් අපිට අදාළ නැහැ කියන්න පුළුවන් මේ මන්ද පෝෂණය කියන කාරණයට විතර මිල කියන කාරණේ වැදගත් කියලා නෑ ඒකත් අදාළ නැහැ කියන්න පුළුවන් නෑ නෑ කියන එක නෙමෙයි දවසේ අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය අඩුම ගානට ගන්න පුළුවන් කියලා කිව්වේ බිත්තරෙන් එක දවසක් එක දරුවෙකුට බිත්තරයක් දවස ගානේ දෙන්න අවස්ථාවක් සලසගන්න දෙමව්පියන්ට වත්කම් නොමැති වෙනකොට තමන්ගේ ආර්ථික තත්ත්වයන් එක්ක ආහාර රටාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනකොට හාල් කිලෝ එක රුපියල් 200ට උඩින් විකිණෙනකොට ගොවියට හොඳ මිලක් ඉන්න ඕන එක ඇත්ත නමුත් අඩු ආදායම් ලාභීන්ට වැඩිපුර අපාවිජ භාවිතයට ගන්න හාල් වර්ගයේ වක්කත් අඩුවට නැතයි කියනකොට එතකොට මේ ජනතාවට එක වේලක් කාලා තමන්ගේ වේල පිරිමහ ගන්නකොට සම්බෝලේයි බිත්තරේයි හාල්ලුයි ගත්තෝතින් ගෙදර මොකද්ද තත්ත්වේ පොල් ගෙඩියක් රුපියල් 160ට 70ට ගන්න උනෝතින් ලොකු ගෙඩියක් 140 විතර කියමු එතකොට සම්බෝලයක් කාලා හාල් කිලෝ එකක් අරගෙන ගෙදර ගිහිල්ලා සම්බෝලයක් හදාගෙන අනිත් පැත්තට බිත්තරයක් යවොත් එහෙම පොඩි දරුවෙන්ට මං කියන්නේ ලොකු වැඩ බිත්තරයක් අත්තරිමුකෝ පෝෂණයක් තියෙනවද ඔය කියන සම බල ආහාර වෙලා තියෙනවද මෙහි ඉඳලා කොළඹ ඉඳලා මොන කතා කිව්වද නැහැ මිනිස්සුන්ට ගන්න සල්ලි නැත්තම් මේක තමයි තත්ත්වය අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න